ජලවනේ අද ඇවිල්ලා පෙබරවාරි 13 වෙනිදා. අද විශේෂත්වය වෙන්නේ ලෝක ගුවන් විදුලි දිනේ යෙදිලා තියෙන අද වගේ දවසක. අද නම් අපිට රූපවාහිනිය තියෙනවා අන්තර්ජාලය තියෙනවා වුණාට ඒ දවස්වල මිනිස්සු තොරතුරු උවමාරු කරගන්න විතරක් නෙමෙයි තොරතුරු දැනගන්න තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න යොදාගත්ත මාධ්‍ය තමයි පුංචි ආලුවනේ ගුවන් විදුලිය කියලා කියන්නේ. මුල් කාලේ තියෙන ගුවන් විදුලි අද වගේ හොඳටම තිබ්බේ නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් වචන එහෙම ගිහිල්ලා අපිට ඇහෙන්නේ සමහරක් තැන්වල හරියට ඇහෙන්නේ නැහැ. ඒ වුණාට ගුවන් විදුලිය තමයි ඒ කාලේ ප්‍රධාන දැනුවත් වීමේ මාධ්‍ය බවට පත් වෙලා තිබ්බේ. ඉතින් ලෝක ගුවන් විදුලි දිනයක් විදියට නම් කරන්නේ යුනෙස්කෝව කියන සංවිධානය. මේ සංවිධානය 2012 වර්ෂයේදී තමයි මේ විදියට ලෝක ගුවන් විදුලි දිනය කියලා දිනයක් නම් කරන්නේ. මේ වසරේදී අටවන වතාවට තමයි ලෝක ගුවන් විදුලි දිනය සමරන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ ගුවන් විදුලිය කියන්නේ අදටත් වඩාත්ම ජනතාවට අවශ්‍යම කරන මාධ්‍යයක් කියලා. මොකද සමහරක් තැන්වලදී රූපවාහිනිය භාවිත කරන්න නොහැකි තැන් තියෙනවා. රූපවාහිනිය භාවිත කරන්න අපහසු තැන් තියෙනවා. එවන් වූ තැන්වලදී ගුවන් විදුලිය කියන්නේ අදටත් වඩාත්ම අපිට අවශ්‍ය වෙන තවත් මාධ්‍යයක් කියලා තමයි පෙන්වා දෙන්නේ. ඉතින් පුංචි ආලුවනේ මේ ලෝක ගුවන් විදුලි දිනය අදට යෙදිලා තියෙනවා. පුංචි ආලෝ අද වෙනකොට ගුවන් විදුලිය ශ්‍රවණය කරන්නේ නැතුව ඇති, අහන්නේ නැතුව ඇති. අද ගුවන් විදුලි දිනේ නිසාම පොඩ්ඩක් ගුවන් විදුලිය අහලා බලන්න. පුංචි ආලුවන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.